රයි තමන ගෝල්ඩන් සෑන්ඩන් 3 ස්ටාරි නයිට්ස් කියන චැලෙන්ජ් එක 3 ස්ටාර් කරන්නේ කොහොමද කියන එකයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් සංකීර්ණ චැලෙන්ජ් එකක්. ඉතින් සතුටුයි ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගන්න මම අවසානයේදී පොඩ සංකීර්ණ සයිඩ් එකට ගිහිල්ලා තියෙන එක සමහනේ වගේම මම හොඳින් දන්නවා දැනනමත් ඔයාලා 3 ස්ටාර් කරගෙනයි ඇත්තේ මේක බෞතරයක්ම. ඉතින් ඔයාලා දන්නවා tier 2 creators වල තාමත් අවසර නැහැ කලින් චැලෙන්ජ් එක ප්ලේ කිරීමට. සුපර් ක්‍රේඩර්ස් වල විතරයි ඊට තමතරව. ඉතින් දවල් වරුවේ මට පොඩි රාජකාරියෙක් බැත් තිබුණා ඉෂ්ට කෙරීමට. ඉතින් මල පාන්දර වල මැචස් කව කරත් ඉතින් අපිට දවල් වරුවෙත් වැඩසටහන් තියෙනවා. ඊට අමතරව දැන් මේ චැලෙන්ජ් එකදී අපි බැලුවොත් සිංගල් ටාගට් ඉන්ෆෝනස් තමයි වටෙම්ම තියෙන්නේ. සිංගල් ටාගට් ඉන්ෆෝනස් අනිවාර්යම වදයක්. ඊටත් අමතරව කැලිම ඉන්විසිබිලි ස්පෙල් ටවර්ස් දෙකක් තියෙනවා. ඉතින් අපි ක්වීන් ගෙන් ඉතින් අනිවාර්යම ඒක ක්ලියර් අප් කරගන්නයි යන්නේ. මේකල සිමෙට්‍රිකල් බේස් එකක් නෙමෙයි, දෙපැත්තම එක සමාන නැහැ. ඔයාලා බැලුවොත් අනිවාර්යම බේස් ඩිසයින් එක සමාන වගේ පෙනුනත් යම් තා දුරකට එක සමාන නැත්නම් සම්පූර්ණ මෙයාල වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යම එන්ට්‍රි පොයින්ට් එක මේ පැත්තෙන් තමයි. ඉතින් අපිට එන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙන් එක ක්‍රමයක් මම දැක්කා කරනවා අපේ රොකි ක්ලෑෂ් බැසින් channel එකේ. හැබැයි ඒක අතිසාර්ථක නැහැ. ඒ කියන්නේ සාර්ථක කරගන්න විශාල ට්‍රයිස් ප්‍රමාණයකට යන්න වෙනවා. හැබැයි මේ පැත්තෙන් එන්ටර් වීම මම හිතුවා සාර්ථකයි කියලා. ඉතින් අපි බලමු මෙතනදී ඒක කොහොමද කරගන්නේ කියලා. කොහමද ඉතින් ක්වීන්ව ටොප් කරන්න ඕන හරියටම මෙන්න මේ තියෙන ආචරාව එක ළඟින් හරියටම යාගේ ජයන්ට් ඇරෝ එකෙන් ඉන්විසිබිලි ස්පෙල් ටවර් එක මේක ට්‍රිගර් වුණොත් ඇති ඊට අමතරව මේ පැත්තෙන් ඩැමේජ් සිද්ධ වෙන විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට ඩ්‍රොප් කරනවා මම ක්වීන්ව ඩ්‍රොප් කරපු ගමන් අපි ඔන් කරනවා ජයන්ට් ඇරෝ එක ඉන්විසිබිලි ස්පෙල් ටවර් එක ට්‍රිගර් වෙනවා. ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන්ව ඩ්‍රොප් කරන්න ඕන පිටිපස්සෙන් විශේෂයෙන්ම යාගේ ඉතින් ලැසි එතනදී සිංගල් ටාලට් ඉන්ෆෝන එක ටෑන්ක් කිරීම තමයි එතනදී සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක ඔය විදිහට ඔන් කරලා දෙන්නවා. ඊට අමතරව කෙලින්ම රෝයල් චැම්පියන් ඩ්‍රොප් කරනවා අපි මේ පැත්තෙන්. ඉතින් අයිස් ගොලම්ගේ රාජකාරිය මෙතනදී කෙලිමේදී එන මේ CC එක එතන ඩිස්ට්‍රැක් කිරීම සහ හෝල් කරලා තියා ගැනීම අපේ හීරෝස්ලට විනාශ කරන්න දීලා. ඒ වගේම යාලා කිංව අපිට දීලා නැහැ. එන මේ කිංලා නම් ඉන්නවා. අපේ කිංව දීලා නැහැ. දීලා තිබුණා නම් ඉතම ලේසියෙන් ජයන්ට් ගොන්ට්ලට් එක හෝ මොකක් හරි කතන්දරයකින් විනාශ කරන්න තිබුණා. ඒ වගේම ඉන්විසිබිලි ස්පෙල්ස් දෙක අපි යූස් කරගන්නවා හරියටම මෙන්න මේ ස්ථානයේදී. එන මේ කිං එක්කම ඉන්විස් කරගන්නවා අපි සම්පූර්ණයෙන්ම අපේ හීරෝස්ලා ටිකව. ඉතින් දෙවන ඉන්විස් එකත් යූස් කරගන්නවා. සිංගල් ඩාර් ඉන්ෆෝන විනාශ වුණාට පස්සේ එන මේ කිං හැන්ඩල් කරන්න පුළුවන් අපේ ක්වීන්ට, ග්‍රෑන්ඩ් වන්ට, රොයල් චැම්පියන්ටයි. ඒ තමයි ලේසියෙන්. ඒ වගේම ස්කෙලටන් ස්පෙල් එක මම ඩ්‍රොප් කරනවා ඔන්න හරියෙන්. ඒ වගේම රේජ් කරලා දෙනවා දැන් මේ කට්ටියව. පොඩ ස්පීඩ් අප් කිරීමට ඒ වැඩසටහන. ඒ වගේම ඉන්ෆෝන ගන්නවා මෙන්න මෙතනින් ඩ්‍රොප් කරගන්න. ඒ වගේම ඉතින් ඔන්න ඔය විදිහට කට්ටි ඉදිරියට යන ටිකට. ඉතින් රොයල් චැම්පියන් ඇබිලිටි එක අපි ඔන් කරනවා ලස්සනට බලලා හොඳ කාලයක් බලලා. ඊට අමතරව ඉන්විසිබිලි ස්පෙල් ටවර් එක ඔන්න ඔය විදිහට ඉතින් ඇක්ටිවේට් වෙලා ඉවරයක් වෙයි. ඒ ටිකට ඉතින් අපිට තියෙන්නේ ඔන්න ඔය විදිහට කල් බලලා මොනෝලිත් එක පැත්තට එනකොට රොයල් චැම්පියන්ගේ ඒත් ඉතින් අවශ්‍යතාවයක් නැහැ. ඇබිලිටි ඔන් කරන්න පුළුවන් හිමීට. ඉතින් ඉවසීමෙන් ඒ වගේම කාලය ඔයාලට පේනවා හොඳටම තියෙනවා. මේ හරි වගේ ඇබිලිටි ඔන් කරන්න තියෙන. ඊට අමතරව ඉතින් අපිට ඕන ස්වැක් කරන්න පුළුවන් කැමති නම්. ඉතින් ස්වැක් කිරීම එච්චරම ඉතින් මම අනුමත කරන්නේ නැහැ. සමන කන්ටෙන්ට් ක්‍රියට කෙනෙක් වශයෙන් ඔයාලට වීඩියෝ සාදද්දී ඒ දෙ මෙතනදී මම ඔක්කොම ටික ටොප් කරගන්න කැලිම ටවුන් වල විනාශ කරන්න ක්වීන් ඉන්නවා. රොයල් චැම්පියන් අවසාන මොහොතේදී විනාශ වුණේ. ඒ වගේම ඉතින් ඔයාලට පේනවා ඉතාම ලේසියෙන් ඒක ත්‍රී ස්ටාර් කරන්න පුළුවන්. රයිට්, ඉතාම ලේසියෙන් කියන්න බෑ. අනිවාර්යයෙන්ම ත්‍රී ස්ටාර් එකට ගේන්න පුළුවන්. ටිකක් සංකීර්ණයි. හැබැයි දැන් යම් තා දුරකට සාර්ථක වැළුවක් ගැනීමට පුළුවන්. ඉතින් කොහොමද නැවත වරක් මම මේ මූලික ස්ටෙප්ස් ටික ඔයාලට පෙන්නන්නම්. සමහරක් වෙන අනිත් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලාගේ ස්ටෙප්ස් එයාලා ඉතාම තික්මලට එයාලා ගෙනියන්නේ. එයාලා විනාඩි ගාණක් ඇතුළත එයාලා කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්න මම නම් දන්නේ නැහැ මොකද කියලා. කොහොමද ඉතින් මෙතනදී ක්වීන්ව දාන්න තියෙන මේ හරියෙන් හරියටම නිශ්චිත තැනකින් දාන්න ඕන කියලා දෙයක් නැහැ. මේ ටයිල් එක මේ ටයිල්ෙන් කියලා මේ ආචරාවේ ගල ටාගට් කරද්දී ලස්සන ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්නෝම දාගත්තා ක්වීන් ඇබිලිටි ඔන් කරන්න ග්‍රෑන්ඩ් වෝඩන දාන්න මේ පැත්තට වෙන්න. එතකොට තමයි ලැසි ඉස්සරහට යන්නේ. ඒ වගේම අපේ අයිස් ගොලම්ව දාන්න මේ පැත්තට වෙන්න. ඉතින් කොහොමද ලැසි ලස්සනම සිංගල් ටාගට් ඉන්ෆෝනස් වලින් ටැන්කින් ගැස් සප්ලයි කරද්දී ග්‍රෑන්ඩ් වෝඩන ඇබිලිටි ඔන් කරන්න ඒ පැත්ත ඩිෆෙන්සස් ඔක්කොම විනාශ වෙයි. විශේෂම උඩ තියෙන ආචරාවක විනාශ වෙන්න ඕනේ. එතකොට තමයි අපේ අයිස් ගොලම් ඉදිරියට යන්න ගමන් කරන්න පටන් ගන්න. ඒ වගේම වැල්ක්‍රීස්ලා සෑම්සිලු දෙනාම ලස්සනටම අපේ අයිස් ගොලම් ටැන්කින් ගැක් කරයි එතනදී. ඒ වගේම ඉතින් අපේ රොයල් චැම්පියන් පිටිපස්සෙන් ලස්සනටම එතනට ගිහිල්ලා ඒ වැඩසටහන සම්පූර්ණ කරලා ඉතින් ඉන්විසිබිලි ස්පෙල්ස් දෙක ලෑස්ති පිට තියාගෙන ඉන්න අතේම එනමිකින් ළඟටයි සිංගල් ටාගට් ඉන්ෆෝන එක ටාගට් වෙන ටිකටම ඉතින් කට්ටියමම ඔන්න ඔය විදියට ඉන්විස් කරලා දාන්න. එතකොට එයාලයි ඉදිරියට මෙන්න මේ ඩිෆෙන්සස් ටික විනාශ කරන්න. ඉතින් කොමාරි ඒ ඩිෆෙන්සස් වලින් විශේෂම ඩිෆෙන්ස් එක තමයි සිංගල් ටාගට් ඉන්ෆෝන එක. රේජ් එක මේ ඇරෙන් ඩ්‍රොප් කරන්න, ස්කෙලන ස්පෙල් එක ඔය ඇරෙන් ඩ්‍රොප් කරන්න,
එතකොට රේජ්ජලා ඉන්න අපේ ස්කෙලිස්ලත් එතකොට යාලා තවදුරටත් වැලුවක් ගන්න. ඒ වගේම රොයල් චැම්පියන් ක්වීන් සෑම සුළු දෙනා මෙතනින් වැලුවක් ගන්න. ඉන්ෆොනෝට ගන්න ඔන්න ඔය එලික්ස ස්ටෝරේජ් ටොප් කරන්න. ඒ වගේම ඔතන තියෙන ඉන්විසිබිලිටි ස්පෙල් ටාව එක දැන් ට්‍රිගර් වෙයි එතනදී. ඒක ඇත්තට ලොකු ගැටලුවක් නෑ. ඉතින් කලින් ඔයාලා දකින්න ඇති. ඒ වගේම ක්වීන් මෙදා පාරණම් විනාශ වුණා ටිකක් වේලාසනින්. ඒ වගේම රොයල් චැම්පියන්ගේ ඇබිලිටි එක එතනදී ට්‍රිගර් වුණා ඊටත් වැඩිය වේලාසනින්. හැබැයි දැන් එච්චර ලොකු කතන්දරයක් නෑ. ඒක අනිවාර්යම අපිට හැල් කරගන්න පුළුවන්. ඉතින් කලින් විදියටම දැන් අපිට ටොප් කරන්න තියෙන ඔය විදියට ඩ්‍රැගන්ස්ලා, සුපර් ඩ්‍රැගන්ස්ලා සහ හෙඩන්ස්ලා දෙන්නව. එයාලා ඒ පැත්තෙන් වැලුවක් අරගෙන රොයල් චැම්පියන් මේ පැත්තෙන් සපෝට් එකක් දෙයි. ඒ වගේම එක ත්‍රී ස්ටාකට ගේන්න පුළුවන් අනිවාර්යෙන් බයි. ඉතින් කොහොම හරි ඕක තමයි ක්‍රමය. මම දක විදියට ලේසිම ක්‍රමය. ඉතින් ලේසි කියන්න බැරි වුණත් ඕක තමයි යම්තා දුරකට හරි ඉතින් ෆලෝ අප් කරගන්න පුළුවන් ක්‍රමය ඔයාලා හැමෝටම වගේ. ඉතින් ඒ ක්‍රමයට ත්‍රී ස්ටාර් එකක් කරන්න. ඒ වගේම ඉතින් මම ඔයාලට කියලා තිබුණා උදේ කමෙන්ට් පොස්ට් එකකින් චැලෙන්ජස් දෙකක් දවල් වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න කියලා. ඒ තමයි ඉතින් මේ චැලෙන්ජ් එකම උපයෝගී කරගෙන උපකාරී කරගෙන ඔයාලට මම අමුතුම මාදිලියේ චැලෙන්ජ් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඒකත් කෙලින්ම අපේ ෂැඩෝ සීනරිස් දෙකක් ජයග්‍රහණය කිරීමට. ඉතින් කොහමරි මේ බේස් එකටම මේ මැප් එකටම මම ඩ්‍රොප් කරනවා ඔන්න ඔය විදිහට සම්පූර්ණ ආමියකම මෙතන ඉන්න. ඉතින් ඔය කෝණේක ඉඳලා එයාලා ඇතුළට අවිල්ලා කොයිතා දුරකට පර්සන්ටේජ් එක ස්කෝ කරයිද කියන එකයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් කොහමරි ඔයාලට මෙදා පාර මේක ඉන්ට්‍රෙස්ටිං වෙන මොකද කියනවා නම් අනිත් දවස්වල ගෙස්ට් පර්සන්ටේජ් චැලෙන්ජස් දෙනකොට ඉතින් මම ඇටැක් කරන්න යම් කිසි බේස් එකකට ගිහිල්ලා ඉතින් ඔයාලට ඒ ඇටැක් එකම කරලා බලන්න බෑ. ඒ බේස් එකම ඉතින් ඔයාලා ඩිසයින් කරලා එමනම් ඇටැක් කරලා බලන්න ඕනේ. ඊටත් අමතරව ඉතින් ඔයාලා දාන ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ ටයිල් එකක් එහෙම වුණත් සම්පූර්ණයෙන්ම ඇටැක් එකේ පර්සන්ටේජ් එක ඉතින් වෙනස් වෙන්න පුළුවන්. ඩ්‍රාස්ටිකලි විශාල වෙනසක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලට යම්තා දුරකට අද දවසේ මේ චැලෙන්ජ් එකත් අතේ තියෙන හේතුව මේ ට්‍රූප්ස් ටිකත් ඒ විදිහම අතේ තියෙන හේතුවෙන් ඉතින් ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන් කොයිතා දුරකට වගේ පර්සන්ටේජ් එක යන්න ඇද්ද කියලා. ඉතින් මම මෙතනදී නම් සම්පූර්ණ වීඩියෝ එකම ඇටැක් එකම පෙන්වන්නේ නැහැ. ඒ වගේම මම එයා පැත්තෙන් සම්පූර්ණයෙන්ම කවර් අප් කරලා තියෙන පර්සන්ටේජ් එක ඔයාලට නිකමටවත් අදහසක් එන්නේ නැති විදියට. ඉතින් කොහොමරි ලේසි කරද්දි ගොඩාක් ලේසි කරන්න ඕන නැහැ. ඉතින් ඔයාලට ෂැඩෝ සීනරිස් දෙකක් දිනා ගන්න පුළුවන් හරියටම පර්සන්ටේජ් එක ගෙස් කරලා කමෙන්ට් කරගෙන යෑමෙන්. ඉතින් කොහොමරි දින දෙකක් දෙන්න තමයි දැනට මගේ අදහස තියෙන. හැබැයි ඒක ඔයාලා දන්න සමහරකට මම කාර්යබහුල වෙන්න පුළුවන්. ඒතකොට දින දෙකෙන්ම අනවුන්ස්මන්ට් එක දෙන්න බෑ. ඒ කියන්නේ දින දෙකක් ඇතුළත වගේ ඔයාලගේ කමෙන්ට්ස් ටික ඉදිරිපත් කරන්න අද සිටම වගේ. ඉතින් දින දෙකක් හෝ තුනක් ඇතුළත අනිවාර්යම ෂැඩෝ සීනරිස් දෙකක් මම ඔයාලගෙන් ජයග්‍රහයකින් දෙන්නට ලබා දෙනවා. ඉතින් තවත් ෂැඩෝ සීනරිස් තියෙනවා මේ මාසේ මුළුල්ලේම ඔයාලට ලබා දෙන්න. හැබැයි ඉතින් ප්‍රථම එකෙන් උත්සාහ කරන එක ඉතින් ඇඟට ගුණයි කියන එක තමයි මගේ පෞද්ගලික මතය. අලංකාර ඉතින් සීනර එක ෂැඩෝ සීනර එක කියන්නේ. ඉතින් දිනා ගන්න උපරිමෙන් උත්සාහ කරන්න. ඉතින් ගෙස්ට් පර්සන්ටේජ් ඉතින් පළවෙනි දවසම අප්‍රේල් මාසේ ඉතින් ඔයාලට මම ලබා දෙනවා. ඉතින් අනුමාන කරලා ජයග්‍රහණය කරන ඉතින් කට්ටියට සුභ පැතුම් ඇඩ්වාන්ස් කන්ග්‍රැචුලේෂන්ස් මම දැන් එකතු කරනවා. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදිම අපි හමු වෙමු.